එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. ඔය ඉන්න කට්ටිය ඔයාව බලන්න මහ ගෙදරට ආවනම් ඒ ගෙදර පිරෙන්න ඕන. ඒත් ඒ දවස්වල මුළු ගේම පාළුයි, හරිම පාළුයි. ලොකු අයියා උදේ ආවම ටිකක් හොඳයි, ඊට පස්සේ ආයෙත් පාළුයි. ඒ නාපු ඔක්කොටම දැන් ඉන්න කියන්න, ගිනත් පෙන්නන්න, ඔයා දැන් සනීප වෙලා ඉන්නේ කියලා හිමාලි අන්තමට සිනාසේ කීවාය. මිනිස්සු මැරුණත් මිනිස්සු බලන්න යනවා, ඒ මිනිහා ආයෙත් නැගිටින්නේ නැහැ කියලා දැන දැනත් බලන්න යනවා. මල ගෙදරට වෙලා ඉන්නවා. ඇයියේ, කෘතගුණ දක්වන්න. හිමාලි කියන්නේ එහෙම එක්කෙනෙක්වත් විමුක්තිගේ ජීවිතේ නොවුන් බවය. හරි පුදුමයි මේ ලෝකෙ හැටිනංගේ. අපි බෝට් වලින් යද්දි වතුරේ ගිලින මිනිස්සු අපිට අතවන්නනවා. අපි ගිලි ගිලි යද්දි බෝට් වලින් යන මිනිස්සු අහක බලනවා. හිමාලි කීවාය, කවදා හරි අයියේ, ඔයාගේ අම්මා තාත්තා අයියා අක්කා ඇරුණම කවදා හරි ඔයාගේ ජීවිතේට එන සුදු නෝනාව විතරක් විශ්වාස කරන්න. එච්චරයි වාට ඉන්නේ. එදාට කවදටද ඒ නෝනා එක ඉඳිද්දි මේක අයියට මතක් වෙයි. අර පිස්සු කෙල්ල එහෙම කතාවක් කිව්ව නේද කියලා විමුත්ති හිමාලිගේ දෙනෙත් දෙස බලාගෙනම උන්නේය. මන්නංගේ කවදාවත් බඳින්නේ නැහැ, කවදාවත් නැහැ. විමුක්ති කිව්වේ උග්‍රෙන් මෙනි. හිමාලිගේ පපුව ගිනිගත්තේය. ඇත්තටම එහෙම තීරණයක් ඔහු අරගෙන ඉන්නවා නම් ඒ අය නිසාය. ඒ පර බැල්ලිට එච්චර ආදරේද? හිමාලි සිටියේ පුදුමේනි. එහෙම නොමැද ඉන්න තරම් ලොකු දෙයක් අයියට වෙලා නෑනේ. හිමාලි ගත් කටටම කීවාය, මොනවද නංගි මට නොවුනේ? විමුක්ති පපුවම හිස් කරමින් කීවේය. මං අවුරුද්දක් වැටිලා වුණා. ඔයාට අපි මැරෙන්න දුන්නද? ඒත් මම මැරිලා නංගි උන්නේ. ඉතින් ඒ අවුරුද්දේ මොනාද උනේ කියලා මම හොයන්න ඕනේ. හිමාලි ඇත්තටම බය වූවාය. මේ ගමන ගියහොත් නවතින්නේ කොතනින්ද යය දනී. ඒකි මීට සතියකට කලිනුත් ඇවිත් දහපළම ඉඹල ගියේ. එකපාරක් හම්බ වුණොත් ඒකි ඇලෙයි පැලෙයි. මෙයත් යයි වර්ෂාවේ තෙමි තෙමි. හිමාලි සිතිය ඇවිලිමිනි, අයියට ඔයිට වඩා හිතන්නම වෙනවා අයියේ. ජීවිතේ කියන්නේ අවුරුද්දක් දෙකක් නෙමේනේ. විමුක්ති හිමාලි දෙස බලාගත්තු නම් බලා උන්නේ. මට දැන්මම ජීවිතේ තීරණ ගන්න බෑ නංගේ, ටිකක් හිතන්න ඕන. හැමේට හිතලා ලස්සන්ට ජීවිතේ පටන් ගන්න. ඔයාට තියෙන්නේ හරිම වටින ජීවිතයක්. ඒ ජීවිතේ වැඩිම අයිති යාට. එයාට මොනවා වුණාද කියලා හොයන්නම වෙනවා. විමුක්ති සිටියේය. මොනවද දාගෙන හිතනවා? හිමාලි විමුක්ති දෙසම් බලාගෙන සිතුවාය. ඇය ආසම නැති දේ ඔහු හිතන එකය. දහහක් දුක් විඳලා මම මේ තත්ත්වය හදාගත්තේ. ඒක බොඳ කරගන්නම බෑ. හිමාලි තොල්පට තද කරගෙනම සිතුවාය. අයියට මං කියපු දේවල් විශ්වාස නැත්නම් අයියාගෙනුයි අක්කගෙනුයි යහන්න. මං එහෙම විශ්වාස කළේ නෑ නංගේ. හිමාලි දිග සුසුමක් හෙළුවාය. දැන් කමුද? පස්සේ කමු නංගේ. බෙහෙතුත් බොන්නේ පැයි. ඔය දැක්කද? ඔයා දැන්මම අවුල් වෙලා. විමුක්ති සිනාසුනේ. මෙහෙම කියලා කියලා වෙලාවක මාව අයියා එළවයි. නංගි මොන වරදක් කළාටද? එදාට එළවන්න එපා.
ඇවිත් ඔළුව අතගාලා හරි කියන්න දැන් අඟියන්න කියලා. එදාට මම ඇඳුම් ටිකත් අරගෙන ආපු විදියටම ඉන්ටර්සිටි එක නැගලා නුවර යන්නම්. ඔය ටික කියද්දි හිමාල්ට ඇඬුනේ. ඇත්තටම ඇයට ඇඬුනේ. ඒ වෙනමම දුකකටය. පරාජය සෙවනැල්ල දුටුවිට ඇතිවෙන බලාපොරොත්තු සුන්වීමේ දුකටය. නංගි කියන්නයි ඔයා වගේම පිස්සු කෙල්ලෙක් මගේ ජීවිතේ උන්නා. වචනයක් කිව්වොත් අඬනවා. හිමාලි හෙල්ලීගෙන ගියාය. පුදුම ආදරයකින් කතා කරන්නේ. ඇල්පෙනිති තුඩක තරහක් නෑ ඒකේ එක. හිමාලි සිතුවාය. කෝ ඉතින් දැන් එයාලා දෙයියෝ තමා දන්නේ. කොළඹ පාරවල් පුරා රෝඩ් බ්ලොක්. ඒ දෙයියෝ බලන්න එන කෙනෙක් කවුරුවත් නැවැත්වේ නෑ. එයාට එන්න බැරි හේතු තිබ්බා ගොඩක්. හිමාලි අමුදුම සිනාවා පෑවාය. අයියට ආදරය කළේ මම නම් මේ හිමාලි නංගි නම් මම මා ගෙදර ගේට්ටු කඩාගෙන එනවා. කඩාගෙන එනවා. ඔයා මෙහෙම ඉඳිද්දි එක බත් කටක් කන්න පුළුවන්ද? හිමාලි ඔය ටික කීවේ අර දුක සමගම හෙල්ලීගෙන මෙනි. විමුක්ති බලා උන්නේ පුදුමෙන් මෙනි. එයා එන්නේ ඇති. මං එයා ගැන දන්නවා නංගි. හිමාලි දිග සුසුමක් හෙළුවාය. සියල්ලම වතුරේ ගියක් වැනි හැඟීමක් හිමාලට දැනුනි. පපුවේ මහා මෙරක් තරම් ආදරයක් නොමැතිව යමකට කැපවෙද්දි මෙහෙමය. තෘෂ්ණාව හෙළවෙද්දි පරිත්‍යාගයේ දියවියයි. විමුක්ති මොහතකට දැස් පියාගත්තේ. ඔහුගේ නිත්පුරා මැවුනේ අවසන් දවසේ කළුතර හෝටලයේදී දුටු කෙල්ලගේ මුහුණය. සුදු තුවායක් පමණක් ඇඳවුන් ඇගේ දෙනෙත් වලින් එදා දුටු ආදරය යලි කිසිම දැසකින් නොදකින බව විමුක්තිට අදටත් විශ්වාසය. එදා ඒ සුදු මුහුණ තිබ්බේ මේ පපුව මතය. එදා මොනතරම් දේවල් වුණාද? කෙල්ලගේ ජීවිතේ රැක්ක සියල්ලම තමාට පූජා කළාය. ඒ මොහොත සීකරත්ම විමුක්ති වෙහුලා ගියේ. ඔහු එමම ගැස්සීමෙන් දෙනෙත් විවර කළේ. ඇයි හිමාලයසේ බියවීමෙනි. ඔහුට ඇත්තටම පියවිසියමින් පවතින්නේ දැන්ය. නංගි ඇයි මේ? මම මෙහි ඉඳිද්දී ඉතින් කවුරු හරි ආවා. හිමාලි ගැස්සුනාය. සිහිය නැති කාලේ වෙච්ච දේවලු දැන් මතක් වෙනවද කොහෙද? ආවා. ඔව්. කවුද? මායි ලොකු අයියයි අක්කයි නැන්දයි මාමයි විතරයි. නෑ මට ලාවට වගේ මතකයි. හිමාලි බලාගෙනම උන්නාය. ඔයා හිතන් ඉන්න කෙනා නම් ඔයා බලන්නවත් ආවේ නෑ. මන්නේ ඔයාලඟ උන්නේ. විමුක්ති දිගටම හිමාලි දෙස බලාගෙන උන්නේය. ආවෙම නෑ. ඇයි අයියා අපිව සැක කරන්නේ? හිමාලි ඇසේ බිම බලාගෙනය. විමුක්ති දිග සුසුමා කියලා දැස් පියාගත්තේ. ඔයා ආවා කියලා මට හොඳටම මතකයි. ඔයා මාත් එක්ක කතාත් කළා. හිමාලට දැන් බය. ඔහු මේ ගැන කාගෙන්වත් අසාවි කියාය. වාශ ආවව ධනසිරි දනි. නර්ස් ඩෙස් එකේ හෙදියන් දනි. විමුක්තිගේ වෛද්‍යවරයා දනි. මේදා දනි. සක්විති දනි. ඒ කාගේ මුවකින් හෝ මේ රහස පිට වූත් මේ කරන සියල්ලම වතුරේය. මං ඇඟ ටිකක් ස්පොන්ජ් කරන්නද අයියේ? හිමාලයසේ විමුක්තිගේ ළඟටම පැමිණය. දැන් එපානංගේ මට මහන්සි වගේ. ඔළුව ටිකක් මසාජ් කරමු. එතකොට හරියයි. පර බැල්ලි ඔළුවට ආවොත් ඉවරයි. ඇය සිතුවාය. විමුක්ති එහෙමම දැස් පියාගත්තේය. ඉලව් කෝවිලකටත් ගියා.
ගිය දවසම ලෙඩක්. මද සුවඳහලාගෙන පේවෙලා ආවා. හිමාල්ට දැන් ඇත්තටම කේන්තිය. සැබෑ ආදරයක් කකියන කෙනෙක්ට මේ දේ සිදුවන්නේ නැත. ආදරය ඇත්තටම ඒ තරම්ම ගැඹුරුය, නිසලය. දවසම ගහ මරා ගන්න අඹු සැමියෝ රැට ඇඳ උඩ තුරුල්ලන්නේ ඒකය. ඒ ආදරේ උනන විදියේ. දැම්මන් කහගෙන් කියලා පිහිටක් ඉල්ලන්නද? රෝහල් කාමරය තුල උන් හිමාලි දෙවි දෙවි සිතුවාය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.